සාදු කියන්න මාත් එක්කම නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. අපි කාගේත් කල්යාණ මිත්‍ර මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වතුන්ට අද දවස ඉතාමත් භාග්‍යවන්ත දවසක්. බොහෝ දිනකට ජීවිතයේ තියෙන විශාල ප්‍රශ්නයක් විසඳෙයි කියලා හිතෙනවා හරියට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළොත්. ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම් හම්බ වෙයි. අපි සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් කියනකොට කෙනෙකුගේ හිතට එන්න පුළුවන් මහා වැරදි කරපු අය ඉන්න තැනක් කියලා. බන්ධනාගාරයක් කියනකොට ඒකේ ඉන්න සියලු දෙනාම වැරදිකාරයෝ නෙවෙයි. සමහර අය අහක යන මරාල කඩාපාත් වෙච්ච අය. සමහර අය දන්නේ නැහැ. බොහෝ දෙනෙක් ආවේගශීලී වෙලා ඒ ආවේග ඒ ක්ෂණික වෙන ආවේගය නවත්තගන්න බැරි වෙච්ච අය. උපතින් පව පොදි බැඳගෙන ආවේ නැහැ. කවුරුවත් මෙතන ඉපදිච්ච එක්කෙනෙක් නැහැ. මං ඉපදිලා හිරගේ කල් ගෙවනවා කියලා අපෝය නැහැ. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන මනුස්ස ලෝකේ ජීවත් වෙත්‍ය උදවිය තමයි ජීවත් වෙනකොට එන ප්‍රශ්නවලට ආවේගය ඉස්සරහට ඇවිල්ලා, ඒ කියන්නේ මේ හිත ඇතුලෙන් ගින්දරක් වගේ එක්කෝ තරහක් එනවා, එක්කෝ මහා ගින්නක් වගේ ආසාවක් රාගයක් එනවා, එක්කෝ මහා ගින්නක් වගේ සංසාරේ කර්මයක් කඩාපාත් වෙනවා. ඊට පස්සේ අවසානයේ අපිට ගත කරන්න වෙනවා නෑදෑයන්ගෙන් ඈත් වෙලා. ඕක තමයි දැන් ඔයාලගේ ප්‍රශ්නේ. මේ විදිහට සාදුක මම අපි ධර්ම දේශනා පවත්වනවා. දැන් මම සාදු කියන්න කිව්වට පස්සේ මේ මම දැක්කා මේ සැදැහැවතුන්ගේ අත් තිබ්බේ සිරසේ. ඔය විදිහට වඳිනවා මම දැකලා නෑ එළියේ. ඒකෙන් එකක් තේරෙනවා, ගොඩ යන්න උවමනාව තියෙනවා. මේකෙන් ගැලවෙන්න උවමනාව තියෙනවා. ඔන්න ප්‍රශ්නේ, ඔන්න උවමනාව. මං දැන් හොරෙක් ගැන විස්තරයක් කියන්න. එතකොට බලන්න එච්චර වැරදි ඔයාලා කරලා තියෙනවද කියලා. එක මිනිහෙකුට උවමනාවක් වුණා, මොකක් හරි කමන්නේ රස්සාවක් කරන්න ඕන. එහෙම හිතිලා මේ මනුස්සයා රස්සාවක් හොයාගෙන හොයාගෙන යනවා. මේ අවුරුදු 25ක් විතර කොල්ලෙක්. ඊට පස්සේ
මෙයාට රස්සාවක් හම්බුනේ නැහැ. අම්බලමක රෑ බුදියා ගත්තා. හොරු මුලක් ගෙයක් කඩලා හොරු 500ක් රාත්‍රියේ යන ගමන් පාන්දර ජාමේ ගොඩ වුණා. 2-3ට අම්බලමට පොදක් වැටෙන්න ඇති. ඊට පස්සේ මුල්ලක ඉන්න මිනිහ ගුලි වෙලා ගැහුවා පයින් එකක්. නෙගිට පියතෝ කවුද? තෝ කවුද කියලා අපි කිව්වා. ඊට පස්සේ කෝ අනේ මාව මරන්න නම් එපා. රස්සාවක් හොයාගෙන යන ගමන් ඕන රස්සාවක් හොයාගෙන යන්නේ මම. තොට හොරකම් කරන්න පුළුවන්ද? ඕන එකක් කිව්වා. එහෙනම් යම අපිත් එක්ක කියලා පහුවදා හොරු මුල්ලට කැලේ ඇතුළට ගෙන්නන ගියා. දැන් හොරකම් කරනවා. අවුරුදු ගානක් හොරකම් කරලා රජ්ජුරුවන්ට අහුණා හොරු 500ම. අහුණාට පස්සේ රජ්ජුරුවෝ හොරු ටික ඔක්කොම බැන්ද එක දන් වලින් පොලිමිට තියාගෙන ඉන්නවා. රජ්ජුරුවෝ කිව්වා තොපෙම් එකෙක් ඉදිරිපත් වෙන යව් බෙලි කපන්න මොන්ගේ ඒකා ඉතුරු කරනවා. ඔක්කොම බිම් බලා ගත්තා. තවත් එකෙක්ගේ බෙල්ල කපන්න ඉදිරිපත් වෙන්නේ නැහැ ජීවිත හේතුයින්. මිත්‍ර ධර්මය. හොරු තමයි ඇතුලේ ගුණයක් තියෙනවා. මිත්‍රයත් ධර්මයක් තියෙනවා. අරක අත ඉසුවනේ මං කරන්නම් කියලා. මිත්‍ර ද්‍රෝහි. මිත්‍ර ද්‍රෝහි. ඊට පස්සේ රජුරු එයාගේ ඉන දන් වලින් ගැලෙව්වා. කඩුව දුන්නා. 500කම බෙලි ගහගෙන ගහගෙන ගියානේ මේක. ඒ වාගේ පව් කරපු කෙනෙක් මෙතන නැහැ. රජ්ජුරුව කිව්වා මේක හොඳයි අලුගෝසු තනතුරට. අලුගෝසු තනතුරට ගත්තා. දැන් අවුරුදු ගානක් බෙලි කපනවා. ඊට පස්සේ දැන් වයසයි. රාජ ධර්මයක් තියෙනවා. බෙල්ල කපන එකාගේ වුණත් එකපාරින් කපන්න ඕන. දෙතුන් පාර කඩුව ගහන්න බෑ. මේකා දැන් වයසට ගිහිල්ලා දෙපාරක් කඩුව ගහනවා. රජ්ජුරු කොඹ ඵලයන් ගෙදර දැන්. ඔන්න තනතුරෙන් පහ වුණා. බෙල් අලුගෝසුවේ තනතුරෙන් අයින් කරපු ගමන් ෂොක් වුණා. මගේ තනතුර මට නැති වුණා කියලා. ඔයාලට හොඳට අත් දෙකින් ඇති. ඔය ඉස්සර සමිති සමාගම් වල තනතුරෙන් අයින් කරපු එහෙම අම්මෝ. තනතුරෙන් අයින් වුණාම සොට් එකක් වදිනවා. අප් සොට් එක. ඊට පස්සේ බලන්නේ එක්කෝ ඊළඟට ඒ තනතුරට ආපු එකාට කොහොමද කෙනෙහිරිකමක් කරන්නේ. එහෙම නැත්තම් ආයෙ කොහොමද ඔතෙන්ට රිංගන්නේ. මේ අලුගෝසාවටත් ඔය ලෙඩේ හැදුනා. ඊට පස්සේ කල්පනා කර කර ඉඳලා හොඳ මන්තරකාරෙක් හොයාගෙන ගියා. හොයාගෙන ගිහිල්ලා මන්තරයක් ඉගෙන ගත්තා. ඒ මන්තරේ ජප කළා ජප කළා ජප කළා සිද්ධි වුණාට පස්සේ මතුරලා මෙහෙම පිඹ ගමන් මිනිස්සයා මැරෙනවා. අය කඩු උස්සන්න ඕනේ නැහැ. මේ වයසක මිනිස්සයා මේ මන්තරේ සිද්ධි කරගත්තා. රජුරුවන්ට ගිහිල්ලා කිව්වා මට දැන් කඩුව ඕනේ නැහැ, මට ආපහු අර තනතුර ඕන. එක මන්තරෙන් මිනිස්සෙක් මරනවා කිව්වා. රජුරුව හා කිව්වා ඔය විදිහට අවුරුදු 5ක් මන්තර බලෙන් මිනිස්සු මැරුවා. මෙහෙම දැන් එනවනේ දංගෙඩියට බෙල්ල තියෙනවා. බෙල්ල තියපු ගමන් අර වයසක මිනිස්සයා ඇස් දෙක පියා ඉඳලා පිඹිනවා බෙල්ලට. පිඹ ගමන් එහෙම මැරිලා වැටෙනවා. අවුරුදු 5ට එක්කෙනෙක් බේරිලා නැහැ. ඔය වාගේ පව් කරපු අය මෙතන නැහැ. ඊට පස්සේ දැන් මේ මිනිස්සයාට දැන් ඇවිද ගන්නත් බැහැ. ඔන්න ලෙඩ ඇඳට වැටුණා. ඇඳ දෙපැත්තෙන් ගින්දර මතු වෙනවා. කෑ ගහනවා. පව් කරපු කෙනාට අවසාන ජීවිත අවසාන කාලේ ඔය ඉරණමට අත් වෙනවා. කාටත් අහුුණත් නැතත් හෘද සාක්ෂියෙන් අපිට බේරින්න බෑ. ලෝකෙටම හොරා පව් කළත් අවසානයේ තමන්ට විරුද්ධව තමන්ගේ හෘද සාක්ෂිය වෙනවා.
තෝ මේක කොලා කියලා. ඉරවස ගිනි ජාලා දෙපැත්තෙන් මතු වෙද්දී කෑ ගහනවා. ඔය එතනින් ඉස්සරහින් යනවා රහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ සම රත්තරම් පාටයි. බිමට යොමු කරපු නෙත් තියෙන්නේ. මුව මඩල හරි ප්‍රසන්නයි. සිනහ වෙලා බැලුවොත් එහෙම දාහක් ගින්දර නෙමෙනවා හිතේ. ඒ සත්පුරුෂයන් වහන්සේගේ නම සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා මේ මිනිසයා පව් පිහිට වෙන්න උන දැන් යටගිරියෙන් කෑ ගන්නවා අර අලුගෝසුවා ගොඩ වුණා. උන්වහන්සේගේ හමත් රත්තරම් පාටයි සිවුර කහ පාටයි. පින්වත්නි අර මේ ගිනි දැල්නේ පෙනිපෙනී තියෙන්නේ. ඒ පෙනිපෙනී තියෙන ගිනි දැල් අතරේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට උන්වහන්සේ ගිනි ජාලාවක් වගේ පෙනුනේ. තවත් කෑ ගැහුවා. ළඟට එන්න එන්න තේරුණා මිනිස්සෙක් කියලා. ඊට පස්සේ මෙයාට ඒ වෙලාවේ මතක් වුණේ මන්තරේ. ලෙඩ ඇඳේ ඉඳලා ජප කොල්ලා ළඟට එනකොටම පිම්බයඟට. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චීවරේ නූල් පොටක්වත් සෙලවුන්නේ නැහැ ඒ මන්තරේට. උන්වහන්සේගේ කරුණා මෛත්‍රී බලයට. ඊට පස්සේ පින්වත්නි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ අර මන්ත්‍ර බලෙන් අර සාරිපුත්ත මහරහතන් වහන්සේට මුකුත් උන්නේ නැහෙනි. ඒකට අර බය වුණා රාළු ගොසුවා. ඇයි අවුරුදු 5ක් මතුරලා කාටවත් වැරදිලා නැහැ. ඉදුණු හිතුණා මේ පුදුම කෙනෙක්නේ ළඟට එන්නේ කියලා නිහඬ වුණා. මෝන දිහා බලාගෙන හිටියා. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා පින්වත ඔබව බලල යන්න මම මෙ ආවේ. එතකොට ඔබව බලල යන්න මම මෙ ආවේ කියන වචනෙට අර මිනිසයාගේ හිතේ ගින්දර නිවිලා ගියා. ඇඟ සීතල වෙලා ගියා. ඒ රහතන් වහන්සේගේ ඊතරම් ආනුභාවයක් තියෙනවා. ඊට පස්සේ ඔබ බලල යන්න මෙහෙම ආවේ කියනකොට දැන් මෙතන වුණත් ඇති මේ සංඝයා වහන්සේලා වැඩලා ඔයාලා වෙනුවෙන් ආදරෙන් වචනයක් කතා කරනකොට හිත ඇතුළට ඒ සෙනෙහස දැනෙන මිනිස්සු මෙතනත් ඉන්නවා. හාන්දුරු නමක් මෙහෙම වැඩලා සෙනෙහසෙන් කතා කරනකොට ඒක ඔයාලට එහෙම දැනෙනවා නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔයාව බල්ල යන්ට යාවේ කියනකොට අර අලුගෝසුවන්ට කොච්චර එක දැනෙන්න ඇතිද? ඊට පස්සේ වැඳ ගත්තා මෙහෙම. ඊට සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා හොඳට හිත පහදව ගන්න කිව්වා. ඊට මේ මිනිසයා කෑ ගහලා කියනවා මේ උන්වහන්සේට දෙන්න මොනවාරි අරන් වරෙන් කිව්වා ගෙදර ගෑනිට. ඒ කාලේ කිරිබත් හදන්නේ ගෙවල් වල. ගෙදර ගෑනු කෙනා කිරිබත් ටිකක් අරන් ආවා. වෙවුලන අතින් පූජා කළා. දන් හැන්දක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ එතන තිබ්බ ආසනෙ ඉඳලා ඒ කිරිබත වළඳනවා. කිනිහිරි මලේ පාටින් බබලන සසර පුරාවටම ඉරිසියා කළා නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සසර පුරාවටම ඉරිසියා කළා නැති පිම්බලින් හැදිච්ච මුව මණ්ඩල සසරේ කවදාවත් මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළා නැහැ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතකොට සසර පුරාවටම මත් නොවුන මුව මණ්ඩල සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේ කාටවත් බැඳිලා නැහැ. සසර පුරාවටම බැඳිලා නැහැ කිසි කෙනෙකුට. නොබැඳුන පිම්බලෙන් හටගත්ත නිස්සඟල සාරිපුත්ත මහරහතන් වහන්සේ සසරේම තරහ යරන්නේ නැහැ. සසරේම තරහ ගත්තේ නැති බවින් හැදිච්ච නිස්සඟල මෝන දිහා බලාගෙන හිටිය අර මිනිසයා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හිත පහදින්න ගින්දර අඩුවිවි ගියා දෙපැත්තෙන් පෙනිච්ච. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්වත ඔබ සුවපත් වේවා කියලා වැඩියා. ගිනි සිලක් ඈතට යනවා වගේ පෙනුණා.
අත් දෙක එකතු කරගත්තා. ඇස් දෙක කඳුලෙන් පිරුණා. එහෙම නෙත් පිවුණා. අර අලුගෝසුව මැරුණා. චාතුම් මහරාජික දිවිය ලෝකෙ ඉපදුනා. අදටත් ඉන්නවා දිවිය ලෝකෙ. ඔච්චර පව් ඔයාලා කළාද? මෙතන කිසි කෙනෙක් නෑ ඔහොම පව් කරපු අය. එච්චර පව්කාර ජීවිතයක් වෙනස් කළා මොකකින්ද? මොකකින්ද වෙනස් කළේ? පැහැදීමෙන්. හිත පහදවා ගත්තොත් දහසක් පව් යට යනවා. හිත අපහදවා ගත්තොත් දහසක් පින් යට යනවා. කටින 80ක් කරපු අවුරුදු 80ක අම්ම කෙනෙක් ඉන්නවා කියන්නකෝ. අවසාන අවුරුද්දේ පන්සලේ ආන්දරොත් එක තරහ වෙලා ආන්දරන්න බැන බැන ඉන්නවා. මැරිච්ච ගමන් කොහෙද උපදින්නේ? හතර අපායේ. එතකොට අර පින් ටිකට මොකද උනේ? දහසක් පින් යට ගියා අපහැදීම නිසා. එහෙනම් දහසක් පව් යට යනවා පැහැදීම නිසා. පින්වත්නි, ඔයාලට ගොඩ යන්න තියෙන්නේ එකම එක පොටයි, පැහැදීම. පැහැදෙන්ට අද මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේ දැකලා පහදින්න. මේ සගරෝණ දැකලා පහදින්න. මේ ධර්මය අහලා පහදින්න. ඔයාලට ගොඩ යන්න පුළුවන්. ඔන්න දහසක් පව් යට යන ක්‍රමයක් කියලා දුන්නා. දැන් පුළුවන් අය කරගන්න. මේක මස්මාළු නොකා ඉඳලා ගොඩ යන්න පුළුවන් එකක් නෙවෙයි. මස්මාළු නොකා ඉඳලා ගොඩ යන්න බෑ. ඇයි? අවසාන වෙලාවේ හිත පවතින විදිය, අවසාන කාලයේ හිතේ තියෙන පැහැදීම බලපාන්නේ මේ හැම එකටම. ඕනතරම් මිනිස්යන්ගේ අතින් පව් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අද වැඩ හිටියානම්, භාග්‍යවතුන් වහන්සේ අද දහම් දෙසුවානම්, මෙතන ඉන්න මේ දහසක් දෙනාගෙන් 900 ගානක්වත් මාර්ගඵල ලැබෙනවා. ඔක්කොම උනත් මාර්ගඵල ලබන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට අදාළ ඒ මිනිස්සයා වැරදි කරනවද කියලා නෙවෙයි, ඒ මිනිස්සයාගේ සසිරේ කරගත්ත පින්බලයක් කල්පනා කරන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයක් තියෙනවද කියන එකයි බුදු කෙනෙකුට ඕන. කෙනා දිහා බලපු ගමම්ම අඳුරු ගුහාවක පහන්සිලක් පේනවා වගේ අපේ බුදුරජාණන් වහන්සේට එයාගේ පින පේනවා. ඒ නිසා දහසක් මිනි මරලා අම්මා පිටිපස්සෙන් කඩුවක් උස්සගෙන යන කෙනා අතරට වුණත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා එයා වෙතින් ගොඩ ගන්නවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ උපදීම පන්සිල් රැකපු අයට නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ උපදීම ඉඳලා කිසිම වැරද්දක් නොකරපු අයට නෙවෙයි. වැරදි කර කර ගිය මිනිසුන්ට තමයි දහම් දෙසුවේ. වැරදිච්ච මිනිසුන්ට තමයි දහම් දෙසුවේ. ඒ මිනිස්සු ඒ වැරදි අත්හැරගත්තා. ඒ වැරදි අත්හැරගත්ත අය උදන් එනවා වලාකුලින් මිදුන හඳක් වගේ කියලා. තව ලස්සන අපූරු සිද්ධියක් කියවන්න ලැබුණා. ඒකෙත් හරියට හොරමැරකම් කළා මිනිස්සුත් මරලා, හරියට හොරමැරකම් කරලා ගම් නියංගම් පහරලා යනකොට රාජපුරුෂයෝ හොරු 500ක් පැන්නුවා. පන්නගෙන යනකොට ඒ සියලු දෙනා කැලේ ඇතුළට රිංගුවා. කැලේ ඇතුළට රිංගුවට පස්සේ දැන් පන්නගෙන යනවා. නමුත් මේ මිනිසුන්ට තේරුණා මේ හොරුන්ට අද නම් අහු වෙනවා තමයි කියලා. ඒ කැලේ එක කුටිසෙනසුණක් තියෙනවා. ඒ කුටිසෙනසුනේ සංඝයා වහන්සේ නමක් ඉන්නවා. අර හොරු 500ම ගිහිල්ලා මිදුලින් ඉඳලා කෑ ගහලා කිව්වා, "හාන්දුරනේ, අපිව බේරගන්න" කියලා කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කුටියෙන් එළියට වැඩියා. එළියට වැඩලා අර හොරු ටික, දැන් හොරු ටික ඔක්කොම ඉන්නවා. දැන් මර බයේ ඉන්නේ, අය පිටිපස්සෙන් එනවා. එහෙනම් බේරගන්නම් කොහොම දන ගහන්න කිව්වා. අර 500ම දන ගැහුවා. මං කිව්වට පස්සේ කියන්නේ කොහොමද මේක?
මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න කිව්වා. දැන් අරහුරු පන්සිය කියනවා. මම ධර්මයේ සරණ යනවා. ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්න කිව්වා. මම සංඝයා සරණ යනවා කියලා කියන්න කිව්වා. සංඝං සරණං ගච්ඡාමි. දෙවනුවත් ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. එක හඬින් කියනවා. එක හඬින් කියනවා. ඊට පස්සේ කිව්වා මෙන්න මේ සිල්පද පහ සමාදන් වෙන්නේ ලොඹලා බේරන්නම් කිව්වා. ඊට පස්සේ ආහන්දරණේ කියන්න කියනවා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා සත්තු මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හොරකම් කරන්නේ නැහැ කියලා දැන් සමාදන් වෙන්න කිව්වා. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තවත් අයට අයිද ගෑනු පිටිපස්සේ යන්නේ නැහැ කියලා. වැරදි කාමසේවණේ කරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. බොරුවක් නම් කියන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න කිව්වා. සුරා මීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පංචශීලයේ සමාදන් වුණා. කිව්වත් මේ ජීවිතේටත් උඹලට වැරදුනේ තිසරණේ සරණ ගිහිල්ලා පන්සිල් රැකපු නැති නිසා. උඹලට ඊළඟ ජීවිතේ දුගතියකට යන්න වෙනවා නම් ඒත් තිසරණේ නැතුව සිල් නැති නිසා. දැන් ඔය සමාදන් වෙච්ච එක රැකපල්ලා කියලා කිව්වා. කියනකොටම වටකලා. වටකලා ඊතල වරුසාවක්. ඇයි රාජපුරුෂය හිතුවේ මුන් පණී කියලා? විද්දා ඊතල වලින් හාමුදුරන් විතරයි බේරුණේ. ඊතල වරුසාවක්. එහෙම වැටුණා. අවසාන මොහොතේ තිසරණේ සමාදන් වෙලා පන්සිල් සමාදන් වුණ තිසරණ සරණ ගිහිල්ලා පන්සිල් සමාදන් වෙච්ච පිම්බලේට චාතුම් මහරජක දිව්‍ය ලෝකයේ ඉපදුණා. අවුරුදු දහස් ගණන් සිය දහස් ගණන් චාතුම් මහරජකේ ඉඳලා ඒ පන්සියම අපේ බුදුරජාණන් වහන්සේ කාලේ රජගහනුවර ඉපදුණා. සසරේ කරපු පව් වල බීජ වෙන්න ඇති. ඉපදුනේ මාළු අල්ලන කුලේ. මාළු අල්ලනවා. දැන් කොල්ල කුරුට 500ක්. පොඩි කාලේ ඉඳලා මාළු අල්ලනවා. මේ මාළු අල්ලද්දී දවසක් දැලකට අහු වුණා රත්තරම් පාට මාළුවෙක්. රත්තරම්ම පාට මාළුවෙක්. ඒ වගේ මාළුවෙක් කවදාවත් මිනිස්සු දැකලා නැහැ. ඊට පස්සේ දැලින් අරන් ඉක්මනට වතුර එක්කට දාලා මහරජ්ජුරුවන්ට පෙන්වන්න ගියා. බිම්බිසාර රජ්ජුරුව ඇස් ලොකු කරලා බැලුවා. හම්මෝ මෙහෙම මාළුවෙක් නම් කවදාවත් දැකලා නැහැ. ඊට පස්සේ බිම්බිසාර රජ්ජුරුව ඒ පිරිසයි ඒ මාළුව උස්සගෙන වේළුවනාරාමයට ගියා. වේළුවනාරාමයට යනකොටම අර මාළුවා කට ඇරියා. කට අරිනකොටම මුළු වේළුවන රාමෙම ගන්ධස්සාරේ පැතිරිලා ගියා. ගඳයි. අර එක මාළුවේ කට ඇරලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා මාළුව භාජනය පෙන්නලා ස්වාමීනි මේක හරි ලස්සන මාළුවේ. මේක දැන් මේ වේළුවන රාමෙට ගේනකොටම කට ඇරියා. මුළු වේළුවන රාමෙන් ගඳ ගැහුවා. අනේ ඇයි කිව්වා. ඊට පස්සේ කිව්වා මේක කරගත්ත කර්මය තමයි කිව්වා. ඒක අපි මේකගෙන් මහමු කියලා බුදුරජාණන් වහන්සේ ඉරිදියක් කළා මාළුවාට කතා කරන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මාළුවා දැන් වතුරෙන් ඔළුව දැම්ම උඩට. දැන් කට අරිනවා. ගන්ධස්හාරෙ බෑ. බුදුරජාණන් වහන්සේ ඇහුවා උඹගේ නම මොකද්ද කියලා.
කිව්වා මගේ නම කපිල. දැන් මාළුවා කියනවා කලින් කොහෙද හිටියේ? කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මහාන වෙලා හිටියා. මොකද්ද උනේ? උඹ විතරයි හිටියේ නෑ, මල් අයියයි තාත්තයි අම්මයි නංගි හිටියේ. ඒ අයිට මොකද උනේ? අයියයි තාත්තයි පිරිනුවම් පෑවා රහත් වෙලා. නංගී අම්මයි නිරේ කිව්වා. උඹට මොකද උනේ? ඇව්වා මං සිල් රැක්කා ඒකයි මෙච්චර ලස්සන, ඒත් මං කටවාචාලයි. හරි කටට එන්නේ මොකද්ද කියනවා? සීල් ගුණදම් රකින උත්තම අයට වචනින් ගැරහුවා. ඒ පාපෙට තමයි කිව්වා මගේ මේ කට ගඳ. උඹ දැන් ඊළඟට කොහෙද යන්නේ? ඊළඟට කිව්වා මේ කර්ම ඉවර වෙච්ච ගමන්ම මං අවීචි මහ නරකාදියට යන්නේ කියලා ඒ මාළුවා වතුරෙන් උඩට පැනලා වේගෙන් ඔළුව ගහගන්නවා අර භාජනේ. එහෙම්ම මැරෙනවා අවීචි මහ නරකාදී උපදින ඒ වෙලාවෙම. අර මාළු අල්ලපු මිනිස්සු 500ටම පුදුම දුකක් සංවේගයක් උපදිනවා. ගෙවල් ගැනවත් හිතුවේ නැහැ. එහෙම්ම දන ගහලා කිව්වා අපිව මහාන කරගන්න කියලා. 500ම මහාන වුණා, අරහත්වයටපත් වුණා. මාළු අල්ලපු මිනිස්සු කලින් තෙරුවන් සරණ ගිය නිසා 500 සමාදන් වුණ නිසා. එහෙනම් තමන්ගේ ජීවිතේ මොකක් හරි වැරදිලා තියෙනවා නම් ඒ ඔක්කොම දැන් යට යවන්න ඕන. මොකද හේතුව ශෝක කර කර ඉන්නව නේද? ශෝකයෙන් ඉන්නකොට හිතේ තියෙන්නේ පැහැදීමද දොම්නසද? දොම්නසේ. මැරුණොත් එහෙම හොඳ ලෝකෙ කියන්නේ නැහැ. මේක ඇත්ත කතාව. ඒ නිසා මේකෙන් පැන ගන්න නම් දක්ෂ වෙන්න, හිත සතුටෙන් තියාගන්න. සතුටෙන් තියාගන්නේ දැන් ඉඳලා. අද තමයි පටන් ගන්න. අද එක හඬින් බුදුරජාණන් වහන්සේ සරණ යනවා, ධර්මයේ සරණ යනවා, සංඝරත්නයේ සරණ යන්න. හොඳට තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් පද පහ රකින්න. ප්‍රාණඝාත මඳුරෙක් මෙච්චර දුකක් විඳින එකෙක් මඳුරෙක් කාපු දෙන් කියලා ඉන්න. තලන්නේ මෙහෙම හුලඟක් ගහලා යවුවත්. අපි දන්නේ සමහර කර්ම තියෙනවා හිරේ විලංගුවේ වැටෙන්න තිබ්බොත් අවම ජීවිත 500ක්වත් වැටෙනවා හිරේ විලංගුවේ. මේ පළවෙනි එක නම් තව 499ක් තියෙනවා. ඒක ඇතුලේ කරගන්නේවා තමන්ට සතෙකුට නම් තමන්ගෙන් වැරද්ද වෙලා තියෙන්නේ. අපි කියමු මිනිස්සු ඔය කුරුල්ලෝ හිර කරනවා, සත්ත්ව සිව්පාව හිර කරන්නේ ඔය. ඒ වගේ විපාක නෙමේ. සතෙකුට තමන්ගෙන් හිරයක් වුණොත් එීම ජීවිත 500ක්වත් විපාක දෙනවා. මිනිස්සෙකුට තමන් නිසා ඒ මිනිසයා හිර වුණොත් එීම ජීවිත අවම 5000ක්වත් එනවා. එහෙනම් හිරේ විලංගුවේ ජීවිත 5000ක්වත් වැටෙනවා. මේ පළවෙනි එක නම් ඇයි ගොඩ යන්න ඕනේ නැද්ද? දැන් නම් මේ වෙලාවේ සුදු ඇඳගෙන පොලිමට ගිහිල්ලා ආහාර ටිකක් දීලා හාමුදුරු ටිකක් ඉඳගෙන බණ ටිකක් හරි කියනවා. තව ඉදිරියට හාමුදුරු ලෝකේ නැති වෙලා යනවා. කසාවත ලෝකේ නැති වෙලා යනවා. ওই පිඟානේ බතයි හොදී විතරක් ඉතුරු වෙනවා. සුදු ඇඳුමට පොඩි කොට කලිසමකුයි බැනියමකුයි විතරක් ඉතුරු වෙනවා. බන පදයකට අදෝනා විතරක් ඇහෙනවා. හූල්ලනවා, සෝග කරනවා. මැරුණට පස්සේ දුක්ඛිත ලෝකවල දැන් ගොඩ යන්න. සාප කරන්න එපා කිසි කෙනෙකුට. අරක නිසා මට මේක වුණා කියලා. කොච්චර වැරදි කර කර බේරි බේරි ඉන්නවද එවුන්? අහුවෙන්නේ නැතුව මෙතන මැති හාං කවිසියක් දාන්න නැතුව කර ගියා ගන්න දෙයක් වචනයක්වත් එන්නේ නැතුව දුකටපත් වෙච්ච අය මේකට තමයි සංසාරය කියන්නේ. මේකට තමයි සංසාරය කියන්නේ. ඒ නිසා පින්වත්නි ගැලවෙන්න නම් එකම පොටයි පේන්නේ දැන් නම්.
තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙලා හිතේ පැහැදීම හැම වෙලාවෙම තියාගන්න. බුදියා ගන්නකොට හිතන්න දැන් මැරෙයි මම බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ පංචශීල සමාදන් වෙලා ඉන්නේ මැරිච්ච ගමන් දිව්‍ය ලෝකයකටවත් යනවා කියලා හිතාගන්න මනුස්ස ලෝකයකටවත් එන්න එපා. මනුස්ස ලෝකයකට ආවොත් එහෙම දැන් එළියට ගිය ගමන් රාගෙට කරුණු ඕන තරම් තරහාට කරුණු ඕන තරම් බොණ්ඩ කරුණු ඕන තරම් කඩයක් කඩයක් ගානේ බොණ්ඩ දේවල් ඇති බුලත් කොලේ අස්සේ ගහලා දෙයි. තමන් බොණ්ඩ ආසනම් මත්වෙන්න ආසනම් මත්වෙන්න ආස දේවල් හැමතැනම තියෙනවා නා කොහොමද දෙයනේ බේරෙන්නේ? තමනුත් බොණ්ඩ ආසනම් තමනුත් මත්වෙන්න ආසනම් ඉන්න යාළුවොත් එහෙමනම් ඇදගෙනත් යනවනම් බීපං කියනවනම් කොහොමද දෙයනේ බේරෙන්නේ? මනුස්ස ලෝකයකටවත් එන්න එපාය. බේරෙන්න බෑ. අද කාලේ මිනිසුන්ගේ හිත්වල තෙත් ගතිය නෑ. අවුස්සන්නමයි හැමතැනම තියෙන්නේ. මෙතන ඇති කොහේ හරි යන එකෙක් කොහේ හරි යන එකෙක් අවුස්සලා අවුස්සලා ප්‍රශ්නේ හොඳට මුඩුදුවලා ඒකෙන් විපාක විඳින එකෙක් අවුස්සපුවෙන් වෙන අය. ඉදිරියට ඒවා වැඩි වෙනවා. ආය මනුස්ස ලෝකයකටවත් එන්න එපා. තිසරණේ හරියට නිතර නිතර මම බුදුන් සරණ ගිහිල්ලා ඉන්නේ, ධර්මයේ සරණ ගිහිල්ලා ඉන්නේ, සංඝයා සරණ ගිහිල්ලා ඉන්නේ, මම පන්සිල් පද පහ රකින්නවා කියන එක නිතර සිහි කර කර ඒ සීලයත් ඒ සරණත් තුල පිටලා හිටියොත් ඔයාලා ගොඩ යනවාමයි. හැබැයි ඒක ඒකට පුදුම දක්ෂකමක් තියෙන්න ඕන. ඒක රැකගන්න පුදුම දක්ෂකමක් ඕන. හිතට එනවනේ මගෙන් මේක වැරදුනා කියලා. ඒක යට යව යව ඒ ඔක්කොම කලින් වෙච්ච වැරදි. දැන් මං අලුත් මිනිහෙක්. මං දැන් අලුත් මිනිහෙක්. මං දැන් තෙරුවන් සරණ ගිහිල්ලා පංචශීලයේ සමාදන් වෙලා ඉන්නේ කියලා නිතර නිතර හිටියොත් මේකෙන් ගැලවෙන්න පුළුවන්. නැත්තම් මෙතනින් එළියට ගියාට පස්සෙත් රැකවරණයක් තියෙනවා කියලා හිතන්න එපා. තරහට ඕන තරම් කරුණු යෙදෙනවා. අවුස්සනවා මිනිස්සු අපිව. අදර අපේ හිත ඇතුලේ තරහ වෛරය තියෙනවා නම් මිනිසුත් ඒ තරහ වෛරයක් නැමැති අපේ අපි ගහක් නම් අපේ තරහ වෛරය නැමැති කිරි තියෙනවා නම් මිනිස්සු පොරවෙන් කොටනකොට කිරි එනවා. මිනිස්සු අපව අවුස්සනකොට අපිට තරහ එනවා. ඊට පස්සේ තරහට කරන දේවල් වලින් රැස් වෙන කර්ම. ඒ නිසා කර්ම පොදි ගැත ගහගන්න එපා. දැන් තියෙන ටික හොඳටම ඇති. දැන් ගොඩ යන්න. බුදුරජාණන් වහන්සේ සරණ ගියොත්, ධර්මයේ සරණ ගියොත්, සංඝයා සරණ ගියොත්, ඒ තිසරණේ හිත පිහිටව ගත්තොත් ගින්දර ගොඩකින් ආපු නෙළුමක් වගේ හිතා ගන්න බැරි විදිහට එයාගේ ජීවිතය වෙනස් වෙනවා. මේක ඔයාලව රවට්ටන්ට කියන කතාවක් නෙවෙයි. මේක තමයි ඇත්ත කතාව. ගොඩ යන්න ක්‍රමය. පරණේව ඔක්කොම අමතක කරලා දාන්න. දැන් පරණේව අමතක කරන්න අමාරු නම් නිතර නිතර සිහි කරන්ට අඟුලිමාල මහරහතන් වහන්සේ ගැන. අඟුලිමාල මහරහතන් වහන්සේ ඒ විදිහට උනේ ඔයාලා නිසා. අඟුලිමාල මහරහතන් වහන්සේ රහත් වුනේ නැත්නම් ඔයාලට කවදාවත් නිදහසක් නැහැ. සාක්ෂියක් නැහැ. ඔයාලට ගොඩ යන්න පුළුවන් කියනකට එකම සාක්ෂියක් අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ නිසා අඟුලිමාල මහරහතන් වහන්සේ ඔයාලා දන්නවා මිනිහ දහස් ගාණක් මරපු කෙනෙක්. එතකොට මිනිහ 999ක් කියන්නේ බෙල්ල එල්ලපු මාලේ තිබ්බ ගාන. මුල් කාලේ ගුහාවල ඇඟිලි දාලේ ඇඟිලි කුණු වෙලා ගියා. හොයාගන්න බෑ. පස්සේ බැරිම දැන තමයි මාලයක් හදාගෙන දාගත්තේ. එහෙම කරපු කෙනෙකුත් නිවන් දැක්කා නම් ඔයාලට අඩුම තරමේ දිව්‍ය ලෝකයකටවත් පැනගන්න බැරිද? පුළුවන්.
දක්ෂවෙන්ඩ පරණ වෙච්ච සියලු දේවල් අත්තරලා දාන්න. පරණ වෙච්ච දේවල් ඔක්කොම අත්තරෙන්ට අමතකම කරලා දාන්න. ඊට පස්සේ අලුතෙන් අද සමාදන්වෙන්න. අද ඔයාලට දානි හදන්න මේ මුල්ලුනි හාමුදුරුවරු. මේ හාමුදුරුවරු. ඔයාලා දකින්න ඇති ඔයාලට දානි බෙදෙනකොට හාමුදුරුවරු ළඟින්දගෙන හරියට මේක කෙරෙනවද? ඔක්කොම බලාගෙන ඉන්නේ. සද්ධාවන්ත මිනිස්සු රුපියල් රුපියල් එකතු කරලා ඒකෙන් තමයි මේ දානෙට අඩු වැඩි ටික හොයාගත්තේ. අනේ කිසිම දෙයකින් අඩුවක් වෙන්න එපා කියලා මේ බලාගෙන ඉන්නේ. අද දහවල් දානයක් දෙනවා. මේ ඔයාලට බණ කියද්දි මේ හාමුදුරුවෝ බණ දන්නේ නැතුව නෙවෙයි. ඔයාලට බණ කියද්දි මේ සිවුර දැකලා පැහැදීමක් ඇති වේවා කියලා මේ සංඝය අහගෙන ඉන්නවා. මතක තියාගන්න මේකට ණයකාරයෙක් වෙන්න එපා. මේකට ණයකාරයෙක් වෙන්න එපා. ඔයාලගේ අතින් වෙච්ච වැරදි වලට වැඩිය පවක් වෙයි. අද ඔයාලට දෙන කෑමට ණයකාරයෙක් වුණොත්. ණයකාරයෙක් නොවෙන්නේ කොහමද? අද ඉඳලා එක වැරද්දක් හරි හදාගන්න. එකක් හරි හදාගන්න. කච කච ගගා බොරු කිය ඉන්නවා නම් නතර කරන්න, නිහඬව ඉන්න. ගොළුවෙක් වගේ ඉන්න. එක එක දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඉක්මනට නතර කරගන්න. අපි දන්නේ නැහැ හෙට මැරෙයිද කියලා. ඔයාලා වෙනුවෙන් ගොඩක් අය එළියේ බලාගෙන නැති. කාට ඔයාලා ඕන් නැති වුණත් ඔයාලා ඕනා ඉන්නව එළියේ. එයාල වෙනුවෙන් හොඳ මිනිහෙක් යන්න. ඒ නිසා අද හොඳට මතක තියාගන්න, අද මං අලුත් මිනිහෙක් වෙනවා කියලා. සසරේ කර්ම පින්වත්නි අපි පිටිපස්සෙන් එනවා. අම්බපාලි කියලා ගණිකාවක් හිටිය අහලා ඇති. කලින් ජීවිතේක මහන වෙලා ඉඳලා මේ බෝමලුව ලස්සනට හැඩදාලා අතු ගානවා. ඔය හරියෙන් රහත් මෙහෙණින් වහන්සේ නමක් යනකොට ඒ රහත් මෙහෙණින් වහන්සේට කිවිසුමක් ආවා. හොකිස් ගාලා කිවිසුම ගියා. සෙම ටිකක් ගැලවිලා අර මළුවට වැටුණා. ඊට පස්සේ අර මළුව ලස්සනට අතු ගාපු භික්ෂුණියට හිතුණා මේ වේසාවි කෙල ගැහුවනේ මෙතන. නිකං වචනයක් ගියා. රහත් භික්ෂුණියකට ඒ වෙසඟන කියපු වචනේ ආවා උපනූපන් ජීවිතේ වෙසඟන. සමහර වෙලාවට රහතන් වහන්සේලා වඩිනකොට ඔය අයිනකින්දලා මුං හොරු හිරේ දාන්න වටින්නේ කියලා කියන්න ඇති අයිනකින්දලා. ගානට කොහේ හරි යන්නේ කප්පට ලැබිලා වැටෙනවා. සසර කියන්නේ ඒක. එක කර්මය එනවා ජීවිත ගණනාවක්. මේ පළවෙනි එක නම් තව ගොඩාක් ඇති පින්වත්නි. ඉක්මනට අත්මි දෙන්න. දිව්‍ය ලෝකයකට පැනගත්තොත් මේක නෑ. දිව්‍ය ලෝකයකට පැනගන්නේ හිත පැහැදීමෙන්මයි. බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ධර්මයේ සරණ ගිහිල්ලා, සංඝරත්නයේ සරණ ගිහිල්ලා, පංචශීලයේ රැක රැක ඉඳලා, ඒක සීකර කර ඉඳලා පැන්නොත් මනුෂ්‍ය ලෝකෙකට නෙවෙයි කෙලින්ම දිව්‍ය ලෝකෙකට යන්නේ. එතරම් උතුම් ඒක. ඉස්සර හිටියා රත්තරම් පාට ශරීරයක් තියෙන කුමාරේ. මේ කුමාරයා තරුණ වියට එනකොට මඟදේ මහා මාත්‍ය වස්සකාර අමාත්‍යයට හිතුණා මේ කොල්ලා හොඳයි අපේ කෙල්ලට. යෝජනාවක් ඇව්වා. ඊට පස්සේ මේ කොල්ලා කිව්වා මං කසාද බඳින්න කැමති නෑ. මං හරි ආසයි සිවුරට කියලා. ඔය පණිවිඩේ ගිය ගම මහැමැතිනේ. මහැමැතිට ඒක මේ මදි පුංචිකමක් කොඩා. තොට සිවුර හිතට හිතුණා. ඊට පස්සේ ටික කාලෙකින් මෙයා සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟ මහණ වුණා. මහණ වුණාට පස්සේ හරි කීකරුයි උපස්ථාන කරනවා.
දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට බඩේ කැක්කුමක් හැදිලා බෙහෙත් සොයාගෙන පිණ්ඩපාත යනවා. අර පුංචි සාමණේරයන් වහන්සේ, පුංචි කිව්වට අවුරුදු 16ක් 17ක තරුණ සාමණේරයන් වහන්සේ. ඊට පස්සේ යනකොට මේ ටිකක් දුර ඇවිල්ලා මෝනේ දාඩිය පාත්‍රේ වෙල්ලෑය අයිනෙන් තියලා වතුර දොලකට බැහැලා මූණ සෝදනවා. ඒ අතරේ හොරෙක් රත්තරන් ටිකක් හොරකම් කරගෙන එනකොට මිනිසු පන්නනවා. අර හොරා අර පාත්‍රයට දැම්මනේ මේක. දාලා හොරා පැන්නා. මිනිස්සු ඇවිල්ලා බැලුවා, මෙන්න පාත්‍රේ රත්තරන් එකෙනෙම් මූණ හොදනවා. වර උඩට කිව්වා. අල්ලගෙන කම්බලට ගහගෙන ගියා. එක වචනයක් කිව්වේ නෑ. ඉවසවා අත් දෙක අල්ලගෙන දැන් බඩුත් එක හොරු අහුවෙලා. අර හාමුදුරුව හාංක විසියක් දන්නේ. ඊට පස්සේ කිව්වා දැන් අරන් ගියා නඩු ශාලාවට. මේ වාගේ ශාලාව තියෙනවා. මේ නඩුකාර උන්වහන්සේ මෙතන ඉන්නවා. අනිත් අමාත්‍යවරු දෙපැත්තේ ඉන්නවා. අරෙන් එනවා. එනකොටම නඩු ආසනේ ඉන්නේ වස්සකාර. අර කලින් කේස් එක. ඇයි මෙයාගේ දුවනේ බන්දලා දෙන්න හිතුවේ? ඈතින් එනකොටම නඩුව අහන්න නැතුවම තීන්දුව දුන්නා. කොහොඹ උලේ තියලා ඕකා මරවපන් කිව්වා. නඩු තීන්දුව දීලත් ඉවරයි, ළඟටවත් ආවේ නැහැ. කොහොමද? ඉවසාගෙන හිටියා. වචනයක් කිව්වේ නැහැ. ගිහිල්ලා කොහොඹ උලේ ඔක්කොම ඇඳුම් අයින් කරලා කකුල් දෙක තැරි ගහලා කොහොඹ උලේ ඉඳෙව්වා. චර 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 ගාලා දැන් යනවා බඩ ඇතුළට. එදොරේ වේදනාවස්යෙන් හිතෙනවා, අනේ මගේ ගුරු හාමුදුරන්ගේ බඩේ කැක්කුම කොහොමද දන්නේ. මෙතනත් ඇති බත් පත අතට ගන්නකොට ගෙදර මතක් වෙන, දරුව මතක් වෙන, බිරිඳ මතක් වෙන, බත් පතේ බත් ඇට ගානට වැඩිය මතක් වෙන අය ඇති. හැබැයි අපිට මතක් වෙන්නේ අපේ ජීවිතේ උඩට ගන්න පුළුවන් අය නෙමෙයි, අපේ හිත බැඳුන තැන. අර උත්තර සාමණේරයන් වහන්සේට මතක් වුණේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ සමාධියෙන් හිටියේ දිවසින් දැක්කා. භාග්‍යතුන් වහන්සේට වදාළා, ස්වාමීනි උත්තර සාමණේර අනතුරට පත් වෙලා. එහෙනම් යන් සාරිපුත්ත කිව්වා දඬුවම් බිමට. උල තියලා තියෙන තැනට ගියා. කකුල් දෙක තැරි ගහලා උල ගිහිල්ලා දැන් බඩේ මෙතෙන්ද. එහෙම ඉන්නවා. මෙහෙන් වේදනාවට කඳුළු වැටෙනවා, අඬන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළා උත්තර සසරේ කරපු දෙයක් කිව්වා. බුදුරජාණන් වහන්සේ වග උත්තර බඳින්න ගියේ නෑ නඩුකාරයා ළඟට. කිව්වා උත්තර කර්ම දෙකක් එකට ආවා කිව්වා. කලින් හරක් බලබලා ඉන්නකොට ගොපල්ලු දරුවෙක් වෙලා නිකන් ඉන්නකොට ඇඟේ මැස්සෙක් වහලා අල්ලගෙන මැස්සා. මැස්සා අල්ලගෙන කොහොඹ ගහක මේ අත්තක් කඩලා ඒ උලෙන් ඇන ළමස්සට. දවසක් අම්මත් එක්ක රණ්ඩුවේ ඉඳලා අම්මට කියලා තෝ උලේ තියෙනවා. ඔන්න ඔය වචනේ අර කර්මය නිසා උත්තර බොහෝ කාලයක් ඔබ උලේ ඉඳලම මැරුණා කිව්වා. පුතා ඉවසපන් කිව්වා. මේ සසරට කලගිරියනින් කිව්වා. ආයේ මේ දුක් විඳින සංසාරෙට එන්න එපා මගේ පුතේ කියලා ඔළුවට අත තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය අර සාමණේරයන් වහන්සේගේ හිසේ තියෙනකොටම ඇඟ සීතල වෙලා ගියා. වේදනාව අල්ප මාත්‍රයක්වත් නොදැනී ගියා. එහෙම හිත සමාධිමත් කළා. අරහත් වෙටපත් වුණා. අර උලට ගැහුවා නේද මැස්සෙක්? ඒ මැස්සා උල ගලවගෙන ගිහිල්ලා අම්මට කිව්වා නේද උඹ උලේ තියෙනවා කියලා. උලේ තිබ්බේ නෑනේ. අර උල දෙබා කරගෙන
උලෙන් ගැලවිලා අහකාසයට ගිය අර තුවාල පෑහුණා. රහතන් වහන්සේ නම අවුරුදු 19න් ඕක සිද්ධ වුණේ උන්වහන්සේ පිරිනිවන් පානකට අවුරුදු 120යි. ඔබ පිළිගන්නවද දන්නේ කර්මය කියලා එකක් අපේ පිටිපස්සේ එනවා කියලා. පිළිගන්නවා නම් සැනසෙල්ලක් තියෙනවා. කර්මයක් තිබ්බොත් ළඟින්ද කොහින් හරි කැරකිලා එතෙන්ට වැටෙනවා. ඒකයි මං කිව්වේ මේ කර්මය පටන් ගත්තේ මේ ජීවිතේ නම් මේක. අවම කර්ම තියෙනවා නම් 500ක්වත් ජීවිත මේක පළවෙනි එක නම් තව 499ක්. පින්වත්නි වහ වහ ගැලවෙන්න කච කචක ගා ඉඳලා හරියන්නේ නැහැ මේකේ. මස් මාළු නොකා ඉඳලා හරියන්නේත් නැහැ. පුළුවන් අය එක කරගෙන ගියාට කමන්නේ නැහැ. නමුත් ඒකෙන් සුද්ධියක් නැහැ. එහෙනම් මේ හරක් ඊළඟට ඔය සත්ව සිව්පව මස් කනවේ. මැරිච්ච ගමන් යන්න බෑ සුගතියේ. ආහාරයෙන් මිනිසෙක් පිරිසිදු වෙන්නේ නැහැ. මිනිස්සු කිලි කියලා කියනවා මෙච්චතර මේ බත් පතකට ගන්න කරවල කෑල්ල. මේ කිලෝ 60ක 70ක මේ කිල්ල අරහෙත් අරන් යනවා මෙහෙත් යනවා. ඒවා කිලි නෙවෙයිද? වැරදුනා. ඒක වැරදි පාර. හරි පාර තමයි පැහැදීම. තුනුරුවන්ට පැහැදීම. උත්තම කෙනෙකුට පහදින්න. බුදුරජාණන් වහන්සේ තමයි පින්වත්නි ලෝකේ පහළ වෙච්ච උත්තමයන් වහන්සේ. උන්වහන්සේ මහා කරුණාවෙන් ලෝකේ දිහා බලලා පිහිට වෙන්න පුළුවන් කාට දෙ කෙනාට පිහිට වෙනවා. ගොඩාක් අය සසරින් එතරට වැඩියා. ගොඩාක් අය සසරින් එතරට වැඩියා. ඒ නිසා ඒ සසරින් එතරට යන්න ධර්මයක් දේශනා කරපු මේ වාගේ සංසාරයක් අපිට තියෙනවා කියලා අපිට කියලා දුන්න බුදුරජාණන් වහන්සේ සරණ යන්න. පින්වත්නි හැමදාම අපිට එක විදිහට ඉන්න බෑ. සමාජ ලෙඩ ඇඳේ වැටිලා කුණු වෙලා පන පිටින් කුණු වෙලා අපිට මැරෙන්න වෙයි. කොයි ආගමේ හිටියා කොයි දහම ඇදහුවත් ලෙඩ වෙන එක සියලු ලෝක සත්ත්වයන් උරුම එකක්. වයසට ගිහිල්ලා දත් හැලිලා බොකු ගැහිලා වකුටු වෙලා එක දැනට වෙලා මොකවත් කරගන්න බැරුව ජරා ජීර්ණ වෙනවා කියන එක කොයි ආගමේ මොකක් ඇදහුවත් ලෝක සත්ත්වයාට සිද්ධ වෙන දෙයක්. අවසානයේ මේ ඔක්කොම අතෑරලා යන්න සිද්ධ වෙනවා කියන එක කාටත් සිද්ධ වෙන එකක්. මෙතන ඇති තමන්ගේ ඉඩම් රැකගන්න දඟලපු අය, තමන්ගේ ගෑණි රැකගන්න දඟලපු අය, තමන්ගේ දරුවෝ රැකගන්න දඟලපු අය, රස්සාව රැකගන්න දඟලපු අය, ඊළඟට තමන්ගේ වෙළඳ ව්‍යාපාර රැකගන්න දඟලපු අය, ඒවා රැකගන්න දඟලලා හිරේ විලංගුවේ වැටුණ අය මෙතන ඇති. යනකොට ඔය සියල්ලම දාලා යනවා. දාලා යන දෙයකට pore කාලා දැන් විඳවනවා. හිතෙන් අත්හරින්න එක්කම ටික දේවල්. නාලා කවලා පොවලා හදාගන්න මේ ශරීරයත් අපි දාලා යනවා යම් දවසක. ඒ නිසා හිතෙන් ඔක්කොම අත්හරින්න. ගෙවල් ගැන හිත හිතා ඉඳලා දුක් විඳා කියලා මතක් වෙනවා කියලා දුක් විඳා කියලා ගෙදරට ඉරිදීෙන් යන්න බෑ. ඒ නිසා ඉන්න එකේ හිත හදාගන්න. හිත හදාගෙන මූණ ටිකක් ප්‍රියමනාප වුණාට පස්සේ මේ ඉන්න අයට තේරෙයි මේ ආකර්ෂණයක් වාගේ හිතේ මේ මනුස්සයා නම් හොඳ මනුස්සෙක් කියලා. ওই නිදහසකට ගෙදර හරියන්න දෙයි. ඔහේ එල්ලගෙන පොඩි දෙයටත් තරහ ගිහිල්ලා පරණ පුරුද්දෙම ඉන්න එපා. ගැළවිල්ලක් නැහැ. පුළුවන් තරම් පින් කරන්න. මේ බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා ওই වැටෙන බෝපත අයින් කරලා දාන්න. උපනෝපන් ජීවිතයක දුකක් එපා කියලා. මේ වැටෙන බෝපතක් අයින් කරලා දාන්න මගේ හිත පිරිසිදු වේවා කියලා. පිරිසිදු හිතක් හැදෙයි. වැටෙන බෝපත අයින් කරලා දාන්න උපනෝපන් ජීවිතයක වරද්දක් වෙන්න එපා මගෙන් කියලා. හරියට හිතුවොත් ඒක එනවා.
අනිත් මිනිසුන්ට හිත හිස නමල කතා කරන්න මොකක්ද දැන් ඉතින් ගණන්කාරකම් මොකටද අපිට? කොහේ යන්නද අපි? මේ සසරේ ගමන් කරද්දී පින්වත්නේ කුකුලෝ වෙලා ඉපදිලා බෙල්ල කැපිලා ගලාගිය ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි කොච්චර කුකුල්ලෝ වෙලා ඉපදිලා තියෙනවද? කොච්චර කුකුල්ලෝ වෙලා ඉපදිලා තියෙනවද? සසරේ ගමන් කරද්දී ඌර වෙලා ඉපදිලා ගලාගිය ලේ සතර මහා සාගරයේ ජලයට වැඩි බෙල්ල කපද්දී එතකොට බෙල්ල කපන ඌර වෙලාම කොච්චර ඉපදිලා තියෙනවද සසරේ? අපි සාගරයට වැඩිල්ලේ එළුව වෙලා හරක් වෙලා ඔය වාගේ සතර අපායේ වැටි වැටි යන ජීවිතයක් අපිට තියෙන්නේ. අපි එහෙනම් මොනවද මේ රැකගන්න දඟලන්නේ ඉක්මනට පැනගන්න මේ දුක්ඛිත සංසාරයෙන්? ආය ආය ඉපදෙන්න ලැබීම දුකක්. තිරිසනෙක් වගේ නම් හිත පවත්තන්නේ මැරුණට පස්සේ තිරිසන් ලෝකේ. තමන් කරන දේෙන් තමයි උපතක් කරා යන්නේ. පෙරේත කමනම් හිතේ තියෙන්නේ මැරුණට පස්සේ පෙරේතෙක් වෙලා. ගෙදර ගෑනු ගැන හිත හිතාම ඉන්න එපා. මේක ඇත්ත කතාව. ඔයාලා නලවන්න උවමනාවක් නැහැ. දරුවෝ ගැනම හිත හිතා ඉන්න එපා. පපුව මේ ඉර වෙලා මැරුණොත් එහෙම දරුවෝ ළඟ ඉපදෙයි. ඉපදෙන්නේ මල පෙරේතෙක් වෙලා. ඒතර පෙරේතෙක් ගෙදරකට ආවා කියන්නේ දරුවෝ ලෙඩ වෙනවා, කන්න බෑ, බොන්න බෑ. ඊට පස්සේ උන් එකතු වෙලා මේ මල පෙරේත දිෂ්ටියක් කියලා බෝතලයකට දාලා පොළොවට දාලා කොන්ක්‍රීට් දාය. මේකෙන් නම් මේ උලම් පොදක්වත් තියෙනවා. පුදුම එකක් මේක. ඉතින් ඒ නිසා තමන්ගේ හිත වැඩියම ඉඩම් ගැන නම් හිතේ තියෙන මැරුණාට පස්සේ ඉඩම ඉපදෙයි. ඒවටයි පෙරේතකම් කියන්නේ. ඊරෝසි මං ඕකගෙන් පල්ලි ගන්නවා කියල සතුරා ගැනම නම් හිත හිතා ඉන්නේ එතනම උපදී. ඊට පස්සේ දැන් පත්තරයක් ගත්තොත් පත්තරෙන් භාගයක් තියෙන්නේ හදිවුණියා මන්තරකාරයෝ. මේ බණ කියන්නේ තාමදරුරු කීප නමයි. ගොඩක් අය මන්තරකාරයෝ. හැම දැනම තියෙනවා. මේ බෝතලෙට බලායිද්දිින් අල්ලනවා. බෝතලය ඇතුළි භූතයක් පේනවා. අද මේ ලංකාව වෙනේවා මේ කියන්නෙම. බෝතලය ඇතුළේ පේනවන අල්ලපු පෙරේතය ඉන්න ඇතුළි. ඊට පස්සේ දරුවන්ට ආසාවේ දරුවෝ ළඟ ඉපදිලා නෝනට ආසාවේ නෝන ළඟ ඉපදිලා හතුරට ආසාවේ සතුරා ළඟ ඉපදිලා මේ ඉසවසවන යන්තර මන්තර ශාස්ත්‍රෙත් එක්ක බෝතලයකට ගිහිල්ලා අර බෝතලේ කොන්ක්‍රීට් එක කැඩිලා යම් දවසක බෝතලේ අරිනකල් සැනසෙල්ලක් නැහැ බෝතලයක් අස්සේ. එතකොට හිතෙනවා හිරේ හොඳයි කියලා. ඒ නිසා මෙතන යම්කිසි කෙනෙක් ඔන්න ඔය වගේ දේවල් හිත හිතා නිතරම වැඩිපුරම හිතෙන්නේ ඒකනම් මැරුණාට පස්සේ ඉපදී ඉක්මනට හදාගන්න හිතට එන්න පුළුවන් බැඳීමනේ හිත ගිය තැන්නේ. ඒකට හිතා නම්මෝ මන්නම් පෙරේත ලෝකෙට යන්නේ මේවා හිත හිතා ඉඳලා මම බුදුන් සරණ යනවා, දහම් සරණ යනවා, සංඝරත්නයේ සරණ යනවා, පන්සිල් පද පහ රැකගෙන මං ඉන්නේ කියලා ත්‍රිසරණයත් සීලයත්ම සිහි කර කර ඉන්න. ප්‍රේත ලෝකෙක වාගේ ඉපදුනොත් එහෙම කැයි හොටු සෙම සැරව කණ්ඩ තියෙන්නේ. ප්‍රේත ලෝකෙක ඉපදුනොත් එහෙම කණ්ඩ තියෙන්නේ පින්වත්නේ මිනිසුන්ගේ ඇඟේ පිටවෙන ජරාව. මිනිසු පෙරේත ගොටු දිදී දැන් ඔය ඉන්නවා ඒවත් ලෙව කනවා. ඉදිරියට පෙරේත ගොටුත් නෑ. දැන් සාමාන්‍යයෙන් පෙරේත ගොටු දීගෙන පෙරේත යන බුද පූජා තියාගෙන ඉන්නේ ගොඩක් මේ බෞද්ධ කියන මිනිස්සු. වෙනාගම් වල අය නෑ. තුර බෞද්ධ මිනිස්සු අඩු වෙලා වෙනාගම් අයෙන් රට පිරිලා ගියාට පස්සේ පෙරේත තට්ටුවක් වත් නෑ. පෙරේතයන්ටත් තට්ටු වෙනවා. මොකවත් නෑ. ඒකට
මේ ලේබොන ජීවින් එයි මෙහෙට ලේබිබීන්නවා. එතවට එවුන් ඇවිලකේ තොපි පෙරේත තට්ටු කාපියව් කියලා. පෙරේදෙක් වුණා සැනසිල්ලක් නෑ. ඇඳුමක් නෑ. රස්නේ හෙවනක් නෑ. අවුරුදු දාහක් කෑවෙ නෑ වගේ බඩගින්නක් පෙරේතයන් තේරවා. අවුරුදු දාහක් වතුර බිවෙ නෑ වගේ පිපාසයක් ප්‍රේතයන්ටෙනවා. ඔන්න ප්‍රේතලෝ කිපදුනොත් දුක. ඇස්ගෙඩි මෙහෙම එල්ලිලා. ඇට රැන්ද එහෙම එල්ලිලා. දැන් ඔය ළඟදින් කෙනෙක් එයා උපත්වාගත්ත ධ්‍යාන අභිඥාවෙන් ප්‍රේත ලෝකයේ දිහා දකිනට ප්‍රේතයෙක් දැකලා. ඒ ප්‍රේතය දැකලා තියෙන්නේ මේ විදිහට. ඇට සැකිල්ලක් ඒ ප්‍රේතයා. එතකොට තවත් ඉන්නවා ප්‍රේතයෝ. එතකොට මේ පිරිමි ප්‍රේතයා අර ගෑනු ප්‍රේතීගේ ඒ ගෑනු ඇට සැකිල්ලේ ප්‍රේතීගේ ඒ ස්ත්‍රී නිමිත්ත තියෙනවා හොඳට. එතකොට අර ප්‍රේතයා එක දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නින්ද ඇස් දෙක මෙහෙම ලොකු වෙනවා. ලොකු වෙලා ලොකු වෙලා ලොකු වෙලා ඇස් දෙක පුපුරනවා. පුපුරපු ඇස් දෙකෙන් කුරුමිනියෝ වගේ සත්තු జాතියක් බහිනවා. බැහැලා මුළු ඇඟම කනවා. අර පෙරේතිටත් එහෙම වෙනවා. ඒ තමයි අර ටෙලිෆෝන් වලින් ජරාව බලපු පාපේ. අවුරුදු දහස් ගාන ඔය එකක් තව තව මිනිසුන්ගේ ජරා ජීවිතවල කර්ම විපාක නොදී කර්මය ගෙවෙන්නේ නැහැ පින්වත්නි. ගොඩ යන්න ක්‍රමයක් කිව්වා. සියල් අමතක කරලා තිසරණේම සිහි කර කර සිල්පද පහක් රකින්න. මෙතන ඉන්නවා අත්තික ඔළුවට ඉස්සිලා සිරසේ තියාගෙන සාදු කියනකට මන් දැක්කා මෙතන එන්නවා. ජීවිතය අද ඉඳලා වෙනස් කරගන්නයි ඉන්නවා. දුක් විඳින සංසාරෙට වැටෙන්න එපා. මව් නොවුන කෙනෙක් සංසාරේ නැහැ කියනවා. පියා නොවුන කෙනෙක් නැහැ. දරුවෝ නොවුන කෙනෙක් නැහැ. කලින් ජීවිතේ නොකා නොබී මාව දරුවෙක් විදිහට පෝෂණය කරපු තාත්තලා මෙතන ඇති. ජීවිත කිහිපයකට පස්සේ හරි මට දරුවෙක් විදිහට කියන්න තියෙන්නේ තෙරුවන් සරණ යන්න සිල්පද පහ රකින්න එච්චරයි බේරගන්න තියෙන ක්‍රමය. කලින් ජීවිතේක ඔයාලා දරුවෝ වෙලා මම තාත්තා වෙලා ඔයාලව පෝෂණය කරන්න ඇති. ජීවිතේ කිහිපයකට පස්සේ හරි දරුවෙක් වෙනුවෙන් කියලා වචනයක් කියන්න තියෙන්නේ තෙරුවන් සරණ යන්න සිල්පද පහක් රකින්න. එච්චරයි ගොඩ යන්න ක්‍රමේ. ඒක හිත හිතා සතුටු වෙන්න. ඔයාලට වැරදුනා නම් ජීවිතයක් ඒක තමයි හන වැරලි ඇඳගත් වස්ත්‍රේ. අද මේ තිසරණයයි සිල්පද පහයි ගැන කියලා දුන්න ජීවිතේ තමයි සොඳුරු වස්ත්‍රේ. හන වැරලි ගලවලා හොඳ ඇඳුමක් ඇඳගත් කෙනා මං හනවැරලි ඇඳගෙන හිටියානේ කියලා දුක් වෙන එකද හොඳ? අලුත් ඇඳුමක් ඇඳගන්න ලැබුණානේ කියලා සතුටු වෙන එකද හොඳ? කෝකද හොඳ? ඈ? අලුත් ඇඳුම ගැන සතුටු වෙන්න. අදින් ජීවිතය වෙනස් කරගන්න. රෑ මැරුණක් කමන්නේ. අලු ගෝසුවා ඒ වෙලාවේ විනාඩි 5යි. අර ඉස්සලා ගෙව අලු ගෝසුවා විනාඩි 5යි. ජීවිත වෙනස් කරගන්න ගියේ. ඔයාලට කාලේ තියෙනවා. එච්චර පවුත් නෑ. තවත් එකක්, සාමාන්‍යයෙන් ගලක් ගත්තොත් පොඩි වැලි කැටේ උනත් වතුරට දැම්මට පස්සේ මොකද වෙන්නේ? වතුරේ ගිලෙනවා. ලොකු ගලක් වුණොත් ඒත් ගිලෙනවා. පව කියන එක දුකක්මයි උපද්දලා දෙන්නේ. පුංචි පවක් වේවා ලොකු පවක් වේවා දුකක්මයි උපද්දලා දෙන්නේ. පල්ලැහැටමයි අදින්නේ. ඔයාලගේ ඇති ඕන තරම් ගල් කරගහගත්තේ වදෙන්. මෙන්න මේ වතුරේ ගිලෙන ගල නැවක තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ගිලෙයිද?
නැවක තිබ්බොත් ගිලෙන්නේ නැහැ කොච්චර ලොකු ගලක් වුණත්. ඒ වගේ තිසරණ සරණ ගිහිල්ලා නම් බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා නම් ධර්මයේ සරණ ගිහිල්ලා නම් සංඝරත්නයේ සරණ ගිහිල්ලා නම් නිතර ඒ ගැන නම් සිත සිතා ඉන්නේ. සිල්පද පහක් රකින්නවා නම් නැවකට නැඟ ගත්තා වගේ ඕනතරම් පව් තියෙන්න පුළුවන් ගිලෙන්නේ නැහැ නැවක් නිසා. ඒකෙන් එගොඩට ගිය ගමන් ගොඩ යන්න තියෙන්නේ. ඒ නිසා අදම නැවකට නැග ගන්න මෙතන ඇති හරියට මානසිකව පල්හැටම වැටිච්ච අය. ඒ කියන්නේ අපිට නම් ආයේ විසඳුමක් නැහැ, අපි නම් ඉවරයි, යන්නේ අපායට තමයි, මොනව කරන්නද බං, යන අපායක යන්, අපායට කට්ටි ඉන්න දෙපැයි කියනවා. එහෙ ඉන්න ඕන තරම් ඔයාලා ඕනේ නැහැ. නිරේ ඉන්නවා, ලෝකාන්තරික නිරේ. අම්මෝ මේ ලෝකාන්තරික නිරේ එන්න ජීවීන් හිමාලි වගේ නම් මේ මනුස්ස ලෝකේ ජීවීන් වැලි කැටයක් වගේ කොච්චර ඉන්නවද කියලා හිතන්න. එතකොට එහෙ අඩු පුරවන්න ඔයාලට යන්න ඕනේ. එහෙ දර නිකම්ම තියෙනවා, එහෙ දරවලට කවුරුත් යන්න ඕනේ. නිසා කට තියෙන පළිටි කියන්න එපා. මේ වගේ නිදහස් වෙන්න ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ වදාළනේ. එපමණකින්ම බුදුරජාණන් වහන්සේට පහ දෙන්න ඕන වෙන ක්‍රමයක් නැහැ. අපි කරන පව් තවක් කවුරුවක් කරගහන්නේ නැහැ. ඒව ගැන කවර කතාද? අපි බඩගින්නෙන් ඉන්නකොට තවක් කෙනෙකුට බඩගින්න නැහැ. අපි කෑවා කියලා තවක් කෙනෙක්ගේ බඩ පිරෙන්නෙත් නැහැ. තම තමන් කරන දේ තම තමන්ට විපාක ලැබෙනවා. සමහර පව් කරලා මම මේකෙන් ගැලවෙන්න කියන්නේ මේ හේතුව නිසා. මොකද්ද හේතුව? දිව්‍ය ලෝකත් තියෙනවනේ. චාතුම් මහරාජිකේ තාව තින්සේ යාමේ තුසිතේ නිර්මාණ රතේ කියලා ස්ටෙප් තියෙනවනේ. ඒ වගේ නිරේත් තියෙනවා. එහෙම ආයුෂ අඩුම, ඊට පස්සේ ටිකක් වැඩි, ඊට පස්සේ ටිකක් වැඩි තියෙනවා. අපායට වැඩුණොත් අවම ආයුෂ. අපි කියමු හිරගෙදරේ නම් දවස් 14 කියලා අවම. ඒ වගේ නිරේ අවම ආයුෂ, නිරේ අවම ආයුෂ මෙන්න මේ වගේ. මනුස්ස ලෝකේ අවුරුදු 50ක්, චාතුම් මහරාජික දිව්‍ය ලෝකේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි. ඒ කියන්නේ 50යිව 30ක් මාසයයි. ඒ මාස 12ක් අවුරුද්දයි. ඒ අවුරුදු 500ක් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ආයුෂ. ඒතර මං ගණන් හදලා බැලුවා අවුරුදු 190යි. අවුරුදු 190යි චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ඉපදුණු. පින්වත්නි, අඩුම ආයුෂ තියෙන නිරේ නම සංජීව. ඒ නිරේ ආයුෂ තමයි අර චාතුම් මහරජික දිව්‍ය ලෝකේ අවුරුදු 190ක් තියෙනවනේ මනුස්ස අවුරුදු. ඒ 190 සංජීව නිරේ එක දවසයි. ඒ අවුරුදු 190 එක දවසයි. ඒ දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි, අවුරුදු 500ක්. කියන්නේ එක දවසක් මනුස්ස අවුරුදු 190ක් වන අවුරුදු 500ක් වැටුනොත් පණ්ඩිතකම් වලට අපාය යන්නක් කවුරු හරි එපෑයි. අපිට මොකද අපාය ගියාම කවුද බන් දන්නේ මැරුණාට පස්සේ මොනව වෙනවද කියලා? කලින් ජීවිතේ අපි හැකර කමිට කියන්නේ නැති කවුද බන් දන්නේ මැරුණාට පස්සේ මොනවද වෙන්නේ කියලා. දැන් මේ විඳවන්නේ දැන් හොඳට තේරෙනවානේ. වැටෙන්න නම් එපා නිරේට. ගොඩේ නුබරු. එහි කුසල කර්ම, කල්යාණ කර්ම, යහපත් කර්මයේ නිරේ නෑ. ඔය අවම ආයුෂ තියෙන නිරේ. ඊළඟට දෙවෙනි එක කාලසූත්‍ර. කාලසූත්‍ර නිරේ ආයුෂ මනුස්ස අවුරුදු 3,60,00,000ක්. ඒ නිරේ එක දවසයි. එවැනි දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්ද, අවුරුදු 1,000ක්. පිළිගත්තත් නැතත්
ඕක තමයි සත්‍ය කතාව. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. තමන් වපුරපු දේ ඔය විදිහට වපුරා ගන්න මේ නෙලා ගන්නවා. කල්යාණකාරීච කල්යාණ, හොඳ කළොත් හොඳ, නරක කළොත් නරක. ඒනිස් දැන් අපෙන් වෙලා ඇති නිරේ යන කර්ම. අර ගල් ඇති පොඩි පොඩි ඒවා හරි ලොකු ලොකු ඒවා හරි ඉක්මන නැවට නැග ගන්න ඕන. නැව තමයි තිසරණය. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේගේ නිතිවිසෝ ගාතාවත් සීකර කර ඉන්න. අපි දන්නේ කොයි වෙලාවෙ මැරෙයිද කියලා. අපි ඇඟ ඇතුලේ කොහොම තියෙනවද මේ නහර කියලා. මේ නහර කියන්නේ මේ යකඩය. කොච්චර මිනිස්සු මැරෙනවද මේ හිරේම හිරේ විලංගුවේ ඉඳින් කොච්චර මිනිස්සු මැරිලා ඇතිද. අපි දන්නේ අපේ ජීවිතේ. ඒ නිසා පැනගන්න මනුස්ස ලෝකෙන් නිරේ වැටෙන්න එපා. ක්‍රමේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝරත්නයේ සරණ යන එක, තෙරුවන් සරණ යන එක. සිල්පද පහක් රකින්න අදම හිතර ගන්න. මං මැරෙනකල් සතෙක් මරන්නේ නැහැ, කිසි දෙයක් හොරකම් කරන්නේ නැහැ, තවත් කෙනෙක්ගේ බත්පතේ තියෙන පපඩමමක් ගන්නෑ. ඕන් නෑ. මොනවද අපිට ඕනනේ දැන් මෙච්චර දේවල් නැති වෙච්ච එකේ? වැරදි කාමසේවනය කරන්නේ වෙන ගෑනු ගැන හිඳ හිතා ඉන්න එපා. තමන් බැඳපු ගෑණියෙක් ඉන්නවනම් ඒ ගෑනු කෙනා වෙනුවෙන් තමන්ගේ ජීවිතයේ මේ බඹසරක් රැකගෙන ඉන්න. ඊට පස්සේ බොරු කියන්න එපා. බෙල්ල ගියත් ඇත්ත කියන්න. ආවේ මොනවද වෙන්න තියෙන්නේ? එහෙම වුණා. ඔව් ඒක ඇත්ත. සත්‍යයක් කතා කරන්න. බොරු කියන පරිසරයක් හැදෙනවා නම් නිහඬ වෙන්න. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වළකින්න. බීමනාව කියන්නේ සසරීම හිත ඔලොමොට්ටල කරගන්නවා. සන්නික ආවේගයෙන්ට බලපාන කර්මයක් තමයි සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ තියෙන එක. ආවේගෙනකොට බ්‍රේක් එකක් එන්නේ නැහැ. හිතුන ගමන් අනින්න හිතෙනවා පිහි. හිතුන ගමන් මරන්න හිතෙනවා. හිතුන දේ ගන්න හිතෙනවා. ඒ හිතුන මේක හොඳ නෑනි කියලා සිතවිල්ලක් එන්නේ නැහැ. ඒ ආවේගෙන්නේ සසරේ කර්මයක් එක්ක. සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කල්පනාවක් නැහැ. පස්සේ හිතෙනවා අයියෝ එදා අපි අරක නොකර හිටියනම් හොඳයි කියලා. නොකර හිටියනම් හොඳයි කියන නුවණ දැන් ඇත්තු දහහක් දාලවත් දැන් අදින්න බෑ ඒ නුවණ. සසරටත් මෝඩකම් ගෙනියන්න එපා. සසරට මෝඩකම් ගෙනියන්න එපා. සී බුද්ධිය සම්පූර්ණ නැති කරලා දානවා. සිය දිවි හානි කරගන්නේ මිනිස්සු මත්පැන් මත්ද්‍රව්‍ය පානය කිරීමේ විපාක විදිහට. ශරීරයේ බෙල හීන වෙලා උපදින්නේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ විපාක විදිහට. කල්පනා ශක්තියක් නැහැ. ඔහේ රොබෝල වගේ වෙලා ඉපදෙනවා මිනිස්සු. අපි ගංගල හිටපු අය අපි දන්නවා සාමාන්‍ය මිනිස්සෙක් සරමක් අඳින්නේ ඉන්නටනේ. බිව්වට පස්සේ සරම මේක ඔළුවට ඇඳ ගන්නවානේ. මේ ජීවිතේම කල්පනා ශක්තිය ඔහොම නැති වෙනවා නම් ඒකෙන් හටගන්න කර්මෙන් සසරේ කොහොම කර්ම ශක්තියක් මේ එයාගේ සී කල්පනාව කොච්චර මොට්ට කළා දායිද? මෙතන ඇති ඕන තරම් අය එදා එහෙම නොකලා නම් මට මේක වෙන්නේ නැහැ කියලා සිය දහස් වර හිතන අය ඇති මෙතන. එදා එහෙම හිතන්න බැරි වුණේ ඒ විදිහට හිතන පින ඔයාලට සැකසීලා තිබ්බේ නැහැ. ඒ පින සැකසුන් නැත්තේ සසරේ මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු නිසා. අත්හැරලා දාන්න. පොඩි දෙයකටවත් අනුබලයක් දෙන්න එපා. බොන එක බී ගත්තින් අපිට කේස් අදින්න ඕමනාවක් නැහැ. තම තමන් ගැලවෙන එක තියෙන්නේ. අපේ යුතුකමක් විදිහට සංඝයා වහන්සේලා විදිහට ඔයාලට ධර්මය දුන්නා. ඒ දහම් නැවට නැගගන්නේ ඔයාලගේ කටයුත්තක්.
ඒ දහම් නැවට නැගගන්නෙක් ඔයාලගේ කටයුත්තා. පුළුවන් අය බේරෙන්ද මං අර උඩ ඉඳගෙන මෙයාල දානෙට යනකුට ඔයාලගේ මූුණු දිහ බලාගෙන හිටිය. ගොඩා කයට තමන් කරපු දේ ගැන සතුටන්නව හිතයෙන්. ගොඩා කයට හිතලා අපිට වැරදුනා කෙර. ගොඩා කයට හිතෙනවා ගොඩ යන්නේ කොහොමද කියන. ගොඩා කයට තිත්ත වෙල්ලා මනුස්ස ජීවිතේ. ගොඩා කයට එපා වෙලා මංගේ මූුණු දෙහ බලාගෙන හිටිය. ඒ නිසා තමයි අද විසඳුමක් කිවේ. එච්චරයි විසඳුම. මේ විසඳුම මැරණ කල්ම තියෙනවා. මෙතන විතරක් නෙවෙයි. ගෙදර ගියත් තිසරණයේ සිල්පද පහයි. ලුණු ටිකකුයි බතුයි කවලං කරගෙන දරුවන්ට කවලා බුදියා ගත්තත් හිතට සැපයි. මැරුණට පස්සේ ආය මේ දුක් විඳින ලෝකෙට එන්නේ නැහැ. දෙවියන් අතර ගියාට පස්සේ දෙවියෝ අතර ඉන්නවා ධර්මයේ කියන අය. ඔයාලා ධර්මයේ අහලානේ දැන් සංවර වුණොත් සංවර වෙන්නේ. එදිර ඔය සංවර ජීවිතේම බීජයක් විදිහට ධර්මයේ තියෙනවා. එතකොට ඔයාලා එළියට ගියාට පස්සේ දැන් අපි ගත්තත් අපේ ආරණ්‍ය හැම නගරයකම තියෙනවා. හැම ගමකම තියෙනවා. ධර්මයට ආස කෙනාට හොයාගෙන එන්න පුළුවන්. මහමෙවුනා අසපුවක් කොහෙද තියෙන කියලා ඕන තැනක හොයාගෙන එන්න පුළුවන්. දැන් අද මේ ධර්ම දේශනාව ශ්‍රද්ධා ටීවී එකෙන් ගන්නවා. එතකොට ශ්‍රද්ධා ටීවී එක ලංකාවේ කොහේ හරි අහලා දාලා බැලුවත් ටීවී එකේ වැඩ කරනවා. ආයෙත් ඔයාලට හාමුදුරුවෝ ළඟට එනවා. හැදුන කෙනාගේ මැරෙනකල් ස්වාමින්වහන්සේලා ළඟ ඉන්නවා. ඇයි ආ ධර්මය අහන්න කොහමරි හොයනවනේ. හැදෙන්නේ නැති ඔහේ ගහගෙන යන මේ සංසාර ගමනේ ගහගෙන යන කෙනාට හාමුදුරුවෝ දකින්න ලැබෙන්නේ අද විතරයි. එයා මෙතනින් ගියාට පස්සේ එයාට ඕනේ නැහැ හාමුදුරුවෝ. එයාට ඕනේ නැහැ අහන්න බණක්. ආයෙයාට හාමුදුරුවෝ දකින්න ලැබෙන්නේ මැරුණට පස්සේ මලගමට එන පාංශකූලෙට වඩින හාමුදුරුවෝ. ඒත් එදාට එයා ඇස් වහගෙන. ඒකයි. ඒ නිසා හොඳට කල්පනා කරන්ද මම අද නැවතත් කිව්වා ආයෙ සිහිපත් කරනවා මේ උදේ දානෙත් දවල් දානෙත් ඇත්තටම ශ්‍රද්ධාවෙන් මිනිස්සු දෙන්නේ හරි සතුටෙන්. ඔයාලට ඇවිල්ලා බත් හැන්දක් බෙදන්න මිනිස්සු දහස් ගණක් ආසාවෙන් ඉන්නවා. නමුත් ඉඩකඩ නැති නිසා පොඩි පිරිසක් ඇවිල්ලා මේ කොල්ලෝ ටික බෙදලා යන්නේ. මේ ඔයාලා වෙනුවෙන් හාමුදුරුවෝ මේ ඉඳගෙන ඉන්නවා. මේකට නායකාරයෙක් වෙන්න එපා. නායකාරයෙක් නොවෙන්නේ කොහොමද? අද ඉඳලා එක වැරද්දක් හරි හදාගන්න. උදේ පාන්දරම ඇවිල්ලා වෙලාව තියෙන විදිහට ඈතින් හරි දැකලා අර බෝධින් වහන්සේට හිස නමල වඳින්න බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා. ධර්මයට නමස්කාර වේවා කියලා. සංඝයාට නමස්කාර වේවා කියලා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එක මන්ත්‍රයක් වගේ මතුරන්න. අඩුපාඩු පහක් හදාගන්න. දැන් ඔයාලට කොහොමද හදාගන්නේ මේවා කියලා තේරෙන්නේ නැහෙනි. පහක් හදාගන්න. සත්තු මරන්න එපා. හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා. අනුන්ගේ ගෑනු පිටිපස්සේ යන්න එපා. බොන්න එපා. අමාරුම දෙකක් ඔතන තියෙනවා. බොරු කියන එකයි බොන එකයි. ඔය දෙකට ඔට්ටු වෙන්න. බොරු කියන එකත් කට්ට කාගෙන ඉන්න පුළුවන්. එළියට පැන්න ගමන් එනවා. හැම තැනම තියෙනවා. පුළුවන් නම් බේරෙන්න. ඒ හිරෙන් බේරෙන්න. හිරවල් පහක් තියෙනවා. ප්‍රාණඝාතය නැමැති හිරේ වැටුණොත් හොරකම ප්‍රාණඝාතයමයි. ඒකෙන් මිදෙන්න හොරකම නැමැති හිරේ වැටෙන්න එපා. ගැළවිල්ලක් නැහැ. වැරදි කාමසේවණේ නැමැති හිරේ වැටෙන්න එපා. බොරුව නැමැති හිරේ වැටෙන්න එපා. ඊළඟට සුරාව නැමැති හිරේ වැටෙන්න එපා. පුළුවන් අය බේරෙන්න.
දහසකුත් පව් යට යන ක්‍රමයක් කියල දුන්නේ. පැහැදීම හිත පහදවගන්න. අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන හිත හිතා අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මට හිත හදාගන්න ලැබේවා කියලා නිතර නිතර සීකරන්න. බුද්ධානුභාවෙන් ධම්මානුභාවෙන් සංඝානුභාවෙන් සෙත් වේවා කියලා නිතර සීකරන්න. මෙතනින් එළියට ගිය ගමම්ම බුදුරජාණන් වහන්සේ සොයාගෙන යනවා වගේ රුවන්වැලි මහා සෑයට යන්න. ගිහිල්ලා දහසකුත් පවහු බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා සිරිපා වඳිනවා වගේ බුදුරජාණන් වහන්සේගේ රුවන්වැලි මහා සෑයේ පාදෝ මත නල්ල තියලා කියන්න මං හැදිච්ච මිනිහෙක් ඔබ වහන්සේ සරණ ගියා කියලා. ජයසිරි මහා බෝධින් වහන්සේ ළඟ වැඳ වැටෙන්න මං බුදුරජාණන් වහන්සේ සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා කියලා. දළදා හඳුරුගවට යන්න තමන්ට යන්න පුළුවන් තැනට යන්න. කොහේවත් යන්න බැරි කෙනා ඇස් දෙක පියාගෙන භාග්‍යවතුන් වහන්සේම සිහිකරන්න බුදුරජාණන් වහන්සේ හදමණලට වඩිනවා. සිතවිල්ලෙන් මේ ගැලවෙන්න පොටක් මේ කියන්නේ කඳුළු වට්ටන්න එපා. ඇති කඳුළු කියන එක උරුම වුණේ ගෑනුන්ට. ඒක පිරිමින්ගේ ඇස්වලට ගන්න එපා. ලෝකෙම එපා වෙලා කඩා වැටෙන්නේ ගෑනෝ. ඒක පිරිමිකමට ගන්න එපා. ගෙදර ඔක්කොම අඩද්දී පිරිමියා තමයි කොන්ද කෙලින් තියාගෙන ඉන්නේ හරි හිටපල්ල කියලා. ඒ පිරිමිකම ගන්න දැන්. ගෑනු තමයි හූල්ලා හූල්ලා සුසුන් හෙල හෙලා ඉන්නේ. ඒක පිරිමින්ගේ ජීවිතවලට ගන්න එපා. හොඳ කොන්දක් තියාගන්න. අද බණ ඇහුවා ඔක්කොම වැරදි අපි අතෑරියා. තෙරුවන් සරණ යනවා. සිල්පද පහක් රකිනවා. මැරුණත් දිව්‍ය ලෝකේ. මට ඔයාලා රවට්ටන්න උවමනාවක් නැහැ. මොකටද මං ඔයාලා රවට්ටන්නේ? බුදුරජාන් වහන්සේ වදාලා තමන් කාට හරි ආදරේ නම් ඒ ආදරේ කෙනා කාරණා හතරක සමාදන් කරවන්න කිව්වා. ඒ තමයි බුදුරජාන් වහන්සේ සරණ යන එක, ධර්මයේ සරණ යන එක, සංඝයා සරණ යන එක, සිල් රකින්න එක. තමන් ආදරෙන් පෝෂණය කරන දෙමව්පියන්ට බණ කියනා වගේ මං ඔයාලට අද බණ කිව්වේ. ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේම සරණ යන්න, ධර්මයේ සරණ යන්න, සංඝ රත්නයේ සරණ යන්න, තෙරුවන් සරණ යන්න, සිල්පද පහක් සමාදන් වෙන්න. දිවි තිබෙන තුරාවටම බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන අදහසින් කියන්න තෙරුවන් සරණ යන්න. අදින් මේකින් ගැලවෙන්න හොඳට දැන් තිසරණේ පිහිටගන්න. මේකින් ගැලවෙන්න ඕන කෙනෙක් සිරසේ තියාගන්න අත් දෙක තියාගෙන මේ විදිහට බුදුගුණ කියලා බුදුරජාණන් වහන්සේ සරණ යමු. සාදු සාදු සාදු. මං කීවට පස්සේ කියන්න. ඒ භාග්‍යවත්තු අරහත්නෝ ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වන සේක සම්මා සම්බුද්ධ වන සේක විජ්ජාචරණ සම්පන්න වන සේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරති වනසේක
සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක මෙසේ අනන්ත ගුණ ඇති අනන්ත ප්‍රඥා ඇති අනන්ත කරුණා ඇති බුදුරජාණන් වහන්සේ මම සරණ යමි දිවි තිබෙන තුරාවම මම බුදුරජාණන් වහන්සේ සරණ යමි දෙවනුවද දිවි තිබෙන තුරාවම මම බුදුරජාණන් වහන්සේ සරණ යමි දිවි තිබෙන තුරාවම තුන්වෙනුවද මම බුදුරජාණන් වහන්සේ සරණ යමි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි පංසාලිසු වසං පුරාන් දේශනා කොට වදාළ ඒ මඳුර මනෝහර වූ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි දිවි තිබෙන තුරාවම ශ්‍රී සද්ධර්මය සරණ යමි දෙවනුවද දිවි තිබෙන තුරාවම ශ්‍රී සද්ධර්මය සරණ යමි දිවි තිබෙන තුරාවම තුන්වෙනුවද ශ්‍රී සද්ධර්මය සරණ යමි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන ඒ ආර්ය මහා සංඝ රත්නය සාරිපුත්ත මහරහතන් වහන්සේ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ
ආනන්ද මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ එදා පටන් පැවත එන ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි දිවි තිබෙන තුරාවම ආර්ය මහා සංඝ රත්නය මම සරණ යමි දෙවනුවද දිවි තිබෙන තුරාවම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි තුන්වෙනුවද දිවි තිබෙන තුරාවම ආර්ය මහා සංඝ රත්නය සරණ යමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි අද සමාදං වූ මේ සරණ සීලය දිවි තිබෙන තුරාවම මම ආරක්ෂා කරගනිමි තුනුරු අන්ට දාස වෙමි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ ජීවිතය ඔබ වහන්සේගේ සිරිපා කමල් අභියස දූවිල්ලක් ලෙස පූජා කරමි පූජාවේවා පූජා කරමි පූජාම වේවා බුද්ධං 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 වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සාදු සාදු ඕන පින්වත්නි අද උතුම් තිසරණේ අවබෝධයෙන්ම සරණ ගියා අපේවත් ජීවිතේට අපිට ධර්මය කියල දෙන අපේ කල්්‍යාන මිත්‍ර ගුරු දේවෝත්තමයන් වහන්සේ මුණ නොගැසෙන්ට අපිත් ගෙදර ඉදිද්දෙන් ඔයවාගේ වස්තරයක් දරාගෙන ඔය විදිහට තෙරුවන් සරණ ගියේ නෑ. පළමුුවත් දෙවනුවත් තෙවෙනුවත් උතුන් ත්‍රිවිධරත්නය ඔය විදිහට සරණ ගියේ නෑ. ඔන්න සරණය පිහිටියදෙන් දැන් නැවට නැග ගත්තා. දැන් ඕක රැක ගන්න.
තිසරණේ සීකරන්න උදේ හවස බුද්ධන් සරණං ගච්ඡාමි කියල සරණ යන්න සිල්පද පහ රැකගන්න. ඕක තිබොත් නැවට නැගගත්තා වගේ දහසක් පව් යටයයි. හැබැයි විපාක තියෙනවා. කරපු පාපේ විපාක නැති වෙන්නේ. ඇයි අර ගල නැවේ තියෙනවනේ. අර නැවෙන් එගොඩ වෙන්න. තිසරණ සරණ ගිහිල්ලා ධර්මයට ආස කරන්න. දහම් පොත්පත් කියවන්න. අනිතක මෙහි මහිත දහම් වැඩසටහන් තියෙනවා. එහෙම නේද? මේ දහම් වැඩසටහන් තියෙනවා බණ අහන්න පුළුවන්. මේකෙන් එළියට ගියාට පස්සේ හැමදැනම බණ ඇහෙනවා. ඔයාලගේ ජීවිතේ අදින් වෙනස් කරගන්න පිනක් තිබ්බොත් ඒක කරගන්න පුළුවන්. උතුම් සම්බුදු බලෙන්, පසේබුදු ගුණ බලෙන්, රහතුන්ගේ තේජසින් වලාකුලෙන් මිදුන සඳක් වැනි වූ අඟුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මේ සියලු දෙනාට සරණ සීලයේ පිහිටලා ජීවිතයේ තියෙන දුක් තැවුල් පසුතැවිලි අතහැරලා අලුත් ජීවිතයකින් කුසල් දහම් දියුණු කරගෙන හිත සතුටෙන් තියාගෙන සුගතියකට පැනගන්න වාසනාව ලැබේවා. අද මේ ධර්ම දේශනාවෙන් ජනිත කුසල සම්භාරයේ පුණ්‍ය සම්භාරයේ අනුවසින් පින් බලයෙන් මෙවැනි වූ දුක්ඛිත සංසාරයකින් නිදහස් වීමේ වාසනාව ලැබේවා. ඉතින් ඒ නිසා අපි සියලුම දෙනා මේ පින්වත් ස්වාමීන් වහන්සේලා ඔබ සියලු දෙනාට සෙත් පතනවා. උතුම් බුද්ධානුභාවෙන්, ධම්මානුභාවෙන්, සංඝානුභාවෙන් ඔබ සියලු දෙනාට ඔයාලගේ තියෙන වැරදි හදාගෙන අලුත් ජීවිතයක් තුළ කුසල් දහම් දියුණු කරලා හිත හදාගෙන හිත පහදවගෙන ඔයාලට මේ අකුසල ජීවිතයෙන් ගැලවෙන්න වාසනාව, ශක්තිය, ධෛර්යය සැලසේවා කියලා ආශිර්වාද කරන ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. සූපත්වේවා, සූපත්වේවා, සූපත්වේවා. උතුම් සම්බුද්ධ බලයෙන්, පසේබුදු ගුණ බලයෙන්, රහතුන්ගේ තේජසින්, බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන්, රුවන්වැලි මහා සෑය ආනුභාවයෙන්, ජයසිරි මහා බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්, දළදා වහන්සේගේ ආනුභාවයෙන්, ලලාට ධාතුන් වහන්සේගේ ආනුභාවයෙන්, අකුධාතුන් වහන්සේලාගේ ආනුභාවයෙන් මේ පින්වතුන් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සැනසෙල්ල උදා වේවා, වරදින් අත්මිදී සිත පහදවගෙන කුසල් දහම් දියුණු කරගන්නට වාසනාව ලැබේවා, දුක්ඛිත සංසාරයෙන් නිදහස් වෙන්නට භාග්‍ය උදා වේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සුවපත් වේවා.